සිල්ක් ලොකු බෝතලෙන් සේදුම් වාර 30ක් රුපියල් 120ක ඉතිරිය. දැන් පුතා අවන්ත දන්නොද දේශන් ගැන මොකක් කරේ? හෙම්මම නෑ ඉතින්. මං කිව්වොත්. ඇයි? නෑ ඉතින් වෙන කවුරුත් කියන්නේ ඉස්සෙල්ල මං කියන එක ලේසියිනේ. තාත්තා කියන්නේ මට මේ අවන්තට කියන්නේ කියලාද මේ දේශන් මගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ් කියලා? ඇයි ඉතින් එහෙමයි උනේ තරම් ඉන්නවනේ. අනේ මන්දා. මං ඇහුවොත් කියන්නම්කෝ. අනික ඉතින් දේශන් දැන් මගේ කවුරුත් නෙමෙයිනේ. එයා දැන් මගේ යාළුවෙක් විතරයිනේ. හරි. දේශන් ඉස්සර වෙලා මේ ගැන විස්තරයක් කියන්න ගත්තොත් එහෙම යා රවිව ඇඳලා වෙන වෙන කතන්දරයක් කිව්වොත් එහෙම එතකොට මොකද වෙන්නේ? දේශන් එහෙම කෙනෙක් නෙමෙයි තාත්තා. මාත් එයා ගැන හිතාගෙන හිටිය හැරි වැරදි විදියට තමයි. කියනකොට මේනවා. දේශන්? හලෝ. අපි මේ මතක් කරා විතරයි ඔයා. කියන්නේ නැතුව ආවා. කියන පොරු? ඊයෝමට මැසේජ් කරානේ. අද එනවයි කියලා මම බලන්න. ඇත්තද? ඒ මතක නැද්ද? ඔවා කොයිද මේ බිස්නස් වලත් එක්ක මතක තියෙන්නේ කී දිනකට මැසේජ් කරාද මොනවා මැසේජ් කරාද කියලා මතක නැහැ. එහෙනම් ඉතින් අද ගොඩාක් තැන් වල ගිහිල්ලා වෙන්න ඇති මෙහෙ ඉන්නේ නැත්තේ නේ? නෑ නෑ. එහෙම නෑ. මං හිතන්නේ නෑ මට මතකත් නෑ. එයා ඇහුවොත් ඔයා කියන්න ඔයා මගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ් කියලා. හැබැයි එහෙම වුණ නෑනේ. නික ඇයි එහෙම කියන්නේ? මං කිව්වේ තාත්තා. එහෙම නම් ඉතින් වලත් හොඳයි. ඔව් මට එහෙම කියන්න ඕනේ නෑ. මට මෙයා සනීපුණොත් එයා තියෙනවා. අංකල් මොකද්ද අහන්න හිටියා කියලා කිව්වේ? මම අහන්න කියලා හිටියේ හිටපුවම අමිෂව මතක් වෙලා ආවේ මොකද කියලා. මොකද මෙයාට මේ උදව් කරන්න හදන්නේ කියලා. අංකල් එක්කගෙන වැඩි හිතන්න එපා. මට කාත් කවුලක්වත් නැහැ. මගේ ෆැමිලි එක නැහැ. මට ෆැමිලි එකක් නැහැ. මට රකින්න කෙනෙක් නැහැ. මට අමිෂව එක පාටම මතක් වුණේ. එහෙම මතක් වෙලා මම අමිෂා බලන් ඉනකොට සිටුේෂන් ඉස් සෝ බෑඩ්. ඔයා ඉදිරියට හිතන්න එපා. මං තාම මැරුන්නේ නෑනේ. මං ඔයාලට මැරෙන්න දෙන්නේ නෑ. මට වැඩි එක දවසක් හරි වැඩිපුර වා ජීවත් වෙනවා. මං ඔයාව සනීප කරනවා. ලංකාවේ බරන ලෝකේ මොකක් හරි රටකට අරන් ගිහලා and I'm doing it and I mean it. මං එහෙම කිව්වට අංකල්ට කේන්ති කියලා? නෑ නෑ නෑ. එයා මේ කල්පනා කරන මේති. මොකද මෙච්චර කාලයක් ගිහිල්ලා ඔයාමට තාමත් ආදරය කරනවාද කියලා. පපුවේ කොට පුවා මමත කරන්නේ.
මේ හොඳට ඉන්නේ ඇයි ඇයි කියන්නේ ඉතින් මේ වසනේ පයි කිමුද මම බලන්න ආවේ ඇයි මේ ඔයා හිතේ මම බොරු කියනවා කියලාද හරි අවුලක් නැතෝ අපූර්වට ඉන්නේ දැන් මේ ඔයා හිතේ මම අසනේ පුනාකම මේ කලන්ත දාලා මැරෙනවාගේ හරහට මෙතන වැටිලා ඉන්නවා කියලාද ඒ වගේ නෙති මැසේජ් කරේ ඕ ඔයාට කොමත් අපි දෙයක් කොම තමයි ඔහොම හැසිරෙන්නේ මම මේ බේත් ගන්න යන්න ආවේ අනේ ඕනේ නේද ඕනේ කියන්නේ ඕනේ ඇති ද මොනවද තියෙන ලෙඩ මම ඔළුව රිදෙනවා හෙම්බිරිසාව වගේ මම කැස්ස උණ ගන්නත් වගේද කොහෙද මට ආ එයා මේක ගන්න යා නෑ ඕනේ වැඩි වෙලා මැරිලා ගිය දෙම මොකද බං කියන්නේ මොකද මම බලන්නකො මේ කියන කතා ඇයි පුතා දාසනීපයිලු මම මේ දුවගෙන ආව දැන් බේත් ගන්න යන්නත් බැහැලු අසනීපය මොන අසනීපයද මං එහෙම දෙයක් දන්නේවත් නෑනේ. නේ මන්ද මට මැසේජ් කරලා තිබ්බ මං ඉතින් කලබලෙට දුවගෙන ආවා. ඇයි දන්නේ කෙනෙක් කලබලෙට දුවගෙන ආවේ? ඉතින් අමාරුයි කියපු ඉඳ දුවගෙන ආවේ. අපරාධ දිනවට මැරෙන්න දෙන්න තිබුණේ මට. බලන්න මම ඉතින් මේ කඩ මොනවාද පුතේ ඔයා මේ කියවන්නේ? නෑ ඉතින් මේ තකහනේ කෙනෙක් දුවන් ඇවිල්ලා තින මට නෝන්ඩිය දාන්නනේ. අරේ අම්මා. මට දැන් පැහැදිලි මෙයාට තියෙන ලෙඩේ මොකද්ද කියලා. මෙයාට වෙලා තියෙන්නේ බොරු ලෙඩ දාලා නිකන් අපිව බය කරන්න. මං කිව්වා මම දැන් එහෙම පොඩි මොකක් හරි චූටි ලැඩකුත් ඇති ඔය කිව්වට නෑ 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 එහෙම තමයි ඔයා කියපු විදිහ තමයි අද නම් බොරුවක්ම තමයි කියලා තියෙනවා උදේ නැගිටලා සින්දුත් අහහා හිටියේ අද ඔෆිස් ගියේ නෑ නේද නිවාඩුවක් දැම්ම කියලා කිව්වා හැබැයි ඉතින් මට අසනීපයක් තියෙනවා කියලා නම් කිව්වේ නෑ කියන්නේ මට ගහපු බොරුවක් අද ඔෆිස් නොගිය හින්දා මට හිතෙන්නේ ඔයාව බලන්න ඕන හින්දා බොරුවක් කියන්නද බලන්නකෝ ඉතින් බනින්න පල්ලෙක දාන්න යන්න එපා ඉතින් ඔයාව බලන්න ඕන කමක් තියෙන්නේ නැතිනේ දැන් ඉතින් අම්මා වැන්දලවත් බැරි මේක යාළු කරගන්න ඔහොම ඉන්නකෝ මං එයාට කතා කරන්න ඒත් වඳින්නේ නෝ අනේ මන් දන්නේ මේ ළමයි දෙන්නගේ රණ්ඩු නම් කවදා ඉවර වෙයිද කියලා SLT Mobitel එකම එක සබඳියාව Dandex Pro Scalp Deep Clean and Nourish Shampoo නව ටව් හෙයර් ෆෝල් රෙස්කියු හෙයර් ෆෝල් අවම කරන අසමසම ආරක්ෂාවට දැන් රුපියල් 80ක ඉතිරියක් අනුහසයට කෝල් කරානේ උදේ මොකෝ කියන්නේ උදේ නැවතුවද මොකද්ද හදිසි වැඩකට යන ගමන් කියලා කිව්වේ හදිසි වැඩක් ඔව් මේ මොකද්ද යාරි තේක වැඩක් කියලා නෑනේ අපේ නෑ නෝ කියනකොට මාද නෑ වැඩි වැඩක් තිබිලා නෑ වගේ අම්මෝ ඇති අන්ත රාක්ෂමාව බය කරානේ මොකක් කියලාද මට මැසේජ් එකක් දාලා තිබ්බ හොඳටම සනීප නැහැ කියලා. ඒකින් තිම්මං කඩාගෙන බිඳගෙන දිව්වා. මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. බැලින්නම් බොරුවක් කියලා තියෙන්නේ. මම නිකන් බොරු රස්තිය දුනා. අනේ මන්දා ඉතින් ඕවනම්. ඔයා ගොඩක් බය වුණාද? බය වෙනවනේ ඉතින්. ඇයි ආහිතවද මේ ආක්ෂ මැරිලා කියලා? ඉරිසියා හිතලාද මන් දැක්කේ නැක්ට නේ අයියා කාටද අනේ මේ මරණ නම් එහෙම හිතුන්නේ නැහැ හරිද මොන ඉරිසියාවක්ද මල විකාර හරි 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 දැන්
ආක්ෂටනේ මේ සහේලිටනේ මේ ඔයාට උනත් එහෙම ආකාරයේ ප්‍රශ්නයක් වුණොත් මං ඒ වෙලාවේ මෙතන ඇතිනේ ඒ විතර නෙමෙයි අපේ මලින්තයාට මයිකට චබියට උනත් එච්චරයි අනේ නෑ නෑ අනිත් ඕන කෙනෙක්ව බලන්න මහත්තයා හැබැයි මං මැරුණා කිව්වත් මාව නම් බලන්න එන්න ඕනේ නෑ අයිය එන්න ඕනේ නෑ නිතින් ඒ මොකද ඒ ඕනේ නැත්තේ නෑ ඉතින් මං මැරුණොත් මාව වල්ලන්න අපේ ගම ඕන තරම් අය ඉන්නවා ආද ඔව් මගේ අම්මා ඉන්නවා මගේ තාත්තා ඉන්නවා මගේ නෑදෑයෝ ඉන්නවා මගේ යාළුවෝත් ඉන්නවා අද අපි කවුද දන්නේ එතකොට ඔයාලා ඔයාලගේ පාඩුවේ ඉන්නකෝ ඒ ඇති මගේ අම්මේ මේකේ මහා නපුරු අම්මන් ඩේ කියලා නංගි වැඩක් නෑ කතා කරලා ඒකට උදේනියට කියන්නේ කොහමද අනේ හරිය අහිංසක ළමෙක් හරිය අහිංසක ළමෙක් අනේද කියන්නේ අහිංසක මේකේ අහිංසක නෙමෙයි අඟුලිමාලගේ නංගි මේ ඕන නැති විලු ඕන නෑ හොඳේ නෑ විහිළුවට නෙමෙයි කිව්වේ මාත්‍රම කිව්වේ උයි තම මොනවද කිව්වේ ඊයෙන් ගේනවා අනේ මට බෑ සහේලි ඕන ගෑන දෙන්න මං යනකට ආ මේ දැන් මන්ද කෑම හදන් හංගන් හිටියේ මේ වාදෙනව නම් දෙන්න හරිද මන් දෙන්න මේ යනවා යන්න මේ වා යනවා මේ 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 කොදන් කොදන් නෑ නෑ මම යන්නේ නෑ මම නිකන් කිව්වේ වාඩි වෙලා ඉන්න මං ගෙනල්ලා දෙන්නකම් හරිද හා හරි කොස පැත්තට දාන්න කොසොන්නේ මං ඉන්න මෙතන නටන්න ලෑස්ති වෙන්න එපා නේ නේ නටන්න නේ අමීෂා දැන් මට ඩේලි කෝල් එකක් දෙනවා. මොනවාද මොසොච්චර කතා කරන්නේ? ඒ කියන්නේ පරණ ලව් කරන කාලේ වගේම ඇතිනේ. මොනවාත් ගෑනට ගිල්ටි තති. කෑවද බිව්වද වගේ දේවලුත් අහනවා. ගෑණි දැනගෙන මම ටිකක් රැට ඩ්‍රින්ක්ස් කරනවා කියලා වැඩි ඩ්‍රින්ක්ස් කරන්න එපා කිව්වා. අසනීප වෙයි කියලා. ඒ කියන්නේ දැන් වැඩි ෆුල්ම හැපනි. වෙනක මම අමීෂට ඇත්තටම ආදරය කළා. ඒක කරේ අවංකවමයි. අමීෂා නිසා මම අතහැරපු නැති දෙයක් නෑ. අමීෂා එහෙම මට කරාට පස්සේ මම මංගල හිතන්න ගත්තා මංගල විතරක් හිතන්න ගත්තා මම මංගල හිතපු නිසා තමයි අද මම මේ පැත්තට ඇවිල්ලා ඉන්නේ මට මුලින්ම ඕන වුණේ අමීෂාගෙන් පරිගන්න මට කරපු දෙයට හැබැයි අමීෂා දැන් ඉන්න තත්ත්වෙත් එක්ක මුලින්ම මට එහෙම හිතුණාට මට අමීෂාගෙන් පරිගන්න බෑ මට ඒක ලොකු දුකක් තියෙනවා Let's forget about it මං ක්ලබ් එකට යනවා මට ජොයින් වෙනවද ඕකේ ලියා ඩයමන්ඩ් ඔබේ සම ඇතුළාන්තයෙන්ම පෝෂණය කරමින් දීප්තිමත් සමක් ඔබට ලබා දෙයි. නිවසේ මෙවැනි මත් පිට රැඳෙන විසබීජ 99.9%ක්ම විනාශ කරන Vim Cleaners. නවලක්ස් විටමින් E සමගින් සඳමෙන් දිතුලන මොහොනක් මල්ලේ මොකද කරන්නේ මම මේ විෂය බාහිර ක්‍රියාකාරකමක් කරනවා මොකක් ඔව් විෂය බාහිර ක්‍රියාකාරකමක් කරනවා
अने अने माली ऐ ओ आगे तीन खापटी कांगने ऐ दम में सेल्लां करने के तक उटा विषय बाहर क्रिया कारक मा ओ वी दिंग एक विषय अग्ने में मैट्टा साहिली एमी कोई दे मल्ली में मुकद्दर का वेट मिला दीन अने मंदाई वाते कत्तरा मिला दी थी नहीं नहीं माते के ना उधर कत्ता करके रही थी मार अड़क नहीं वो धन्नो दे मिहम तरा वेली नहीं किर अने मंदाई मैं मांगी लेने क्या नहीं वाकी वो तेज अभी मैं हिम्मत करूं मुकद्दे मांगिल लीने आकर गया ना लीने आकर ही ना ओ लीने आकर आगे ना यार क्यों उतना हरी है नहीं मांगिल नंगील किया ना मिन्ना ए ए ए माली 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 मेरा मैं यादव की लड़ी इंदला आते इंदला हंगेरे ना 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 मोनावत तहागे नहीं थी ना है माम मैं एलियट है ना का मंगी अपोयो मान देख का नहीं मोनाद देख के मैं ओ यावे भादा हादी जी मुकादे का तरंग यान्ने गेटे मेरे को मुकादे का नहीं मैं मेरे को बोर्ड टू आकने हरी हरी ओ बोर्ड टू आरे की गीला मंतीरने गत्ता मुकाद मंगी हिला केलिम मामा की गहना मंगवारे कैमेटी अम्मा मुकाद देगे ने किया निकला ये तिंग ओके तम्मे मामू लेंदा मुआड़ क्यों है हरि अभी हम නැත්තම් ඉතින් මේක මේ අපි දෙන්නටම වද යන්නේ නේ මොකද්ද වද මේව රණ්ඩු වෙන එක දැන් මාව වද යත එතකොට මේ මෝඩ නොවි අහන්න ළමයෝ මටත් තරහ යනවා හ හැමදාම මෙහෙම රණ්ඩු කරන්න බෑනේ මම මොකුලක්ද මේ තුරුලට ආවත් Kills හැමදේම හැමදාම 10%ක් අඩුම මිලට Visabeach blast කරන්න Fresh and forward winner Samsung Carnival අවුරුදු ආසවිතින් දැන් 10%ක් දක්වා වට්ටම් හිත පිරෙන දීමනා එක්ක අවුරුදු සමරන්න සැරසෙන්න තොගාව සම්මන් තුරුපම්ලයි අක්ෂ හොඳයි තමයි එනවා අක්ෂට පුළුවන් දවන්ත පෞල් ජීවිතයක් ගත කරන්න ඔයා තනියම නෙමෙයි එන්නේ කියලා දන්නව නම් මම ඔයාට එන්න කියන්නේ අනුහස් අයියේ නෑ ඉතින් මොකටද